අයිබෝන් කියල පිළිගන්නවා ඩ්‍රගම් BS YouTube චැනලකට අද අපිට මෙතන තියෙනවා ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් මෙතන මුලින්ම තියෙන අපි කෝඩ් කරගත්තු නෙස්ටන් ඩිස්ප්ලේ එක අපි බලමු වීඩියෝ එකට යන කලින් මේකේ කොහොමද ක්‍රියාවලිය වෙන්නේ කියලා මේ නෙස්ටන් ඩිස්ප්ලේ එකේ මෙතන මම මුලින්ම දාගෙන තියෙන බටන් ටික ටයිප් කරාට පස්සේ ටෙක්ස්ට් බාර් එකක් මේකේ තමයි අපි ටයිප් කරන බටන් එක වදින්නේ මේ තියෙන්නේ මගේ මම දාගෙන තියෙන දැනට බටන් ටික මම තව එකක් දාගෙන තියෙන මෙතන බෑක් වෙන්න අපි හදිසියක් කරන නම්බර් කරපු ටයිප් එක මෙතන වැරදුනොත් අපිට ඕන බෑක් කරගන්න පුළුවන් තාම මෙතන කෝල් එක ගන්න මම මෙතන කෝල් එක අයිකන් එකක් දාගෙන තිනවා අපි වලුම් මෙතන නිකන් ටයිප් කළා මම මේ විදිහට අංක ටිකක් මෙතනින් ටච් කරනවා මම දැන් මෙතනින් බලන බෑක් වෙනවද කියලා මේකෙන් ඉවුවට පස්සේ මේ විදිහට බෑක් කරගන්න පුළුවන් මේ විදිහට තමයි ඩිස්ප්ලේ එකම හදාගෙන තින්නේ ඒ වගේ මෙතන තියෙන තව GSM එකක් සහ මෙතන තියෙන තව Arduino board එකක් මේ තුනම භාවිත කරලා මම හදන්නේ මෙන්න මේ ෆෝන් එකට කෝල් එකක් ගන්න අපි බලමු එහෙනම් කෝල් එක මේකට සාර්ථක වෙනවද කියලා මම දැන් මෙතනින් මුලින්ම මේ ෆෝන් එකේ තියෙන නම්බරේ මෙතන ටයිප් කරගන්න මේ විදිහට මේ විදිහට නම්බරේ ටයිප් කරගෙන මම මෙන්න මේ කෝල් අයිකන් එක බොනවා මේ කෝල් අයිකන් එක එබුවට පස්සේ මේ කරා කෙලින්ම මේ කෝඩ් එක රන් වෙලා මේ ෆෝන් එකට කෝල් එක එනවා අපිට බලාගන්න පුළුවන් මම දැන් මෙතන කෝල් අයිකන් එක ඔබනවා මේ විදිහට කෝල් අයිකන් එක එබුවට පස්සේ අපිට බලාගන්න පුළුවන් මෙන්න මේ ෆෝන් එකට කෝල් එක එනවා මේ විදිහට මේකේ ක්‍රියාවලිය වෙන තව විනාඩි ගාණක් යනවා මේ විදිහට අපිට බලාගන්න පුළුවන් කෝල් එක සාර්ථකව මේකෙන් මේකට එනවා එහෙනම් අපි දැන් වීඩියෝ එකට යන් කොහොමද අපි කෝඩ් කරගෙන මේක සාර්ථකව හදාගන්නේ කියලා බලන්න හරි එහෙනම් අපි බලමු කොහොමද කියලා මුලින්ම Arduino board එකයි Nestron board එකයි GSM එකයි සම්බන්ධ කරගන්නේ මම මෙතන මුලින්ම සම්බන්ධ කරගෙන තියෙන්නේ මේකේ ground එක මෙතන Arduino board එකේ ground එකයි GSM එකේ ground එකයි මම මුලින්ම සම්බන්ධ කරගෙන තිනවා ඊට පස්සේ මම මුලින්ම ඊට පස්සේ මෙතනින් Nestron display එකට මම power එක දීලා තිනවා මෙතන red එකෙන් යන්නේ මෙතනින් යන power එක ධන පැත්ත මෙතන Arduino board එකේ volt 5කට ඊට පස්සේ මේ කළු පාට එක යන්නේ මේකේ ground එකට ඒ විදිහට තමයි power එකයි ground එකයි මේ විදිහට මුලින්ම මම connect කරගෙන තින්නේ ඊට පස්සේ බලමු අපි කොහොමද RTX TX මේකට සම්බන්ධ කරන්න කියලා මෙතන මම RTX TX මෙතෙන්ට සම්බන්ධ කරන්න කලින් මෙතන GSM එකේ මම software serial අවස්ථාවට මෙතන මම හදාගෙන තිනවා අපි කලින් වීඩියෝ එකේ කතා කරා කොහොමද ඒක හදාගන්නේ කියලා ඒ විදිහට හදාගත්තට පස්සේ අපිට Arduino board එකෙන් අපිට RTX TX ඒව දෙකක් ගන්න පුළුවන් ඒක තමයි ඒකේ තියෙන වාසිය අපි මෙතන software serial එකට හදන්නේ ඒක නිසා මෙතනින් මම Nestron display එක Arduino board එකට සම්බන්ධ කරනවා Nestron display එකේ RX Arduino board එකේ TX ට මේකේ TX මේකේ RX ටත් සම්බන්ධ කරනවා ඊට පස්සේ මෙතන යන්නේ Arduino board එකයි මගේ GSM එක අතර RTX TX සම්බන්ධ කරන්නේ මේකේ Arduino board එකේ තියෙන 7 pin එක මම සම්බන්ධ කරනවා GSM එකේ තියෙන 8 pin එකට Arduino board එකේ තියෙන 7 pin එකට මේකේ 8 pin එක සම්බන්ධ කරනවා ඒ විදිහට මාරු කරලා තමයි pin ටික සම්බන්ධ කරන්න ඕනේ අපි බලමු එහෙනම් දැන් කොහොමද කෝඩ් එක මම හදාගෙන තින්නේ කියලා මම යනවා මගේ කෝඩ් එක මේ විදිහට තමයි තින්නේ මෙතනින් අපි මෙතනින් ගිහිල්ලා sketch වලට ගිහිල්ලා මුලින්ම මේකට අදාළ library එකක් download කරලා අපි මේකට add කරගන්න ඕනේ මෙතන in cloud library ගියාට පස්සේ ඕගොල්ලෝ මේ library එක දාගෙන නැත්නම් මෙතන easy nestron library කියලා මම දාගත්ත නිසා තියෙනවා ඕගොල්ලෝ එතන තිබ්බේ නැත්නම් මෙතන manager library ගිහිල්ලා ඕගොල්ලෝ ඒක download කරගන්න මම මෙතනින් යනවා මෙන්න මේක තමයි දාගන්න තියෙන්නේ ඉක්මන් දැන් මෙතනින් දාගෙන තියෙන මේ විදියට easy nestron library එක ඊට පස්සේ අපිට තියෙනවා ඊළඟට next මේ software serial එකේ library එක දාගන්න software serial එකේ library එක අපිට මේකේ දීලා තියෙන අපි download කරගන්න ඕනේ නැහැ ඒක ඔල්ලොම දීලා තියෙන අපිට software serial
ලයිප්‍රිය එක මේ විදිහට අපිට එතනින් එක දාගන්න පුළුවන් ඊට පස්සේ මම මෙතනින් GSM එකේ software serial එක මුලින්ම 8 pin එකයි 7 pin එකයි ගැන කියලා RXTX තමයි එකකින් කියන්නේ අපි software serial කියලා අරගෙන මුලින්ම අපි දෙන්න ඕන මෙතන pin එකෙන් RX එක ඊට පස්සේ තමයි TX එක දෙන්නේ මුලින්ම receive කරන නිසා තමයි අපි 8 pin එකට RX දෙන්නේ ඊට පස්සේ තමයි අපි ඊළඟ pin එකෙන් යවන්නේ ඒක නිසා මේ පිළිවෙලට අනිවාර්යෙන් දෙන්න ඕනේ ඊට පස්සේ මම setup එකෙන් void setup කියන එකෙන් අරගෙන දිනවා D begin කියලා මෙතන දිනනවා අපි next and display එකේ ගත්තු එක ඒක මම 9600 speed එකකින් තමයි මෙතනින් අරගෙන තින්නේ ඊට පස්සේ මම අහපු G කියන එකෙන් අරගෙන තියෙනවා G begin කියන එකෙන් මෙතනින් software serial එක start කරගන්නවා 9600 එක එතනක් දාගන්න serial එක ඊට පස්සේ මෙතන මම loop එකේ දාගෙන තිනවා next and listen කියන එක ඒ කියන්නේ මෙතන නිතරම බලන්න කියලා තමයි මෙතනින් අදහස් කරන්නේ මේක තිනවද ඒ විදිහට තින්නේ මොනවද කියලා ඊට පස්සේ මම මේ විදිහට අලුතෙන් function ටිකක් හදාගෙන තින void trigger 0 trigger 1 trigger 2 ඒ විදිහට මම trigger ටික දාගෙන තිනවා ඊට පස්සේ මම trigger ඇතුළට හැමතැනම මේ විදිහට එකම එක තමයි දාගෙන තින අපි බලමු එකෙන් මොකද්ද වෙන්නේ කියලා මෙතනින් මම මුලින්ම දාගෙන දිනවා string කියන එක අරගෙන ඒකේ s කියන s කියලා ඒක මම මුලින්ම assign කරගන්නවා ඊට පස්සේ මම මෙතනින් ගන්නෙ අපි අර display එකේ මම පෙන්නන්නම් display එකේ කොහොමද තින්නේ කියලා display එකේ මේ විදිහට තමයි මම රටාව හදාගෙන තින්නේ මෙතන t0 කියන එක id එක තමයි අපි අරගන්නේ ඒ කියන්නේ මේ text එකේ text bar එකේ id එක අපි t0 කියන එක අරගන්නවා t0 කියන එක ගත්තට පස්සේ මෙතනින් අරගෙන තියෙන ඒක ඇතුලේ තියෙන value එක මුලින්ම ඇතුලේ එකක් තියනවද නැද්ද කියලා මෙතනින් මම s කියලා අරගෙන තිනවා ඊට පස්සේ මම ආපෝ assign කරනවා x කියන එකට මෙන්න මේ s ට මෙන්න මේක මේ trigger 0 කියන එක function එක call වුණාට පස්සේ මේ 0 කියන එක add වෙන්න කියලා ඒක එතකොට මේකට එකතු වෙනා වගේ සිද්ධිය තමයි මෙතන වෙන්නේ s කියන එකට ඊට පස්සේ i කියන මෙතනින් ඒක මෙන්න මේ මේක ඇතුළට අපු දාන්නේ කියලා මේ x කියන එක මේ t0 කියන text එක ඇතුළට ඒකේ බුවටම ඇස්සේ අන්තිමට මේකෙන් s කින් ගත්ත එකත් එක්කම එකතු කරලා මෙතෙන්ට දාන්නේ කියලා තමයි ඊළඟට කියලා දීන්නේ ඒ විදිහට මම හැම මෙතන display එකේ මෙන්න මේ number ටිකට මම දීගෙන තියෙන මේ විදිහට 0 මේ විදිහට 0 එකේ ඉඳන් 9 වෙනකම්ම මම මේ විදිහට හදාගෙන තිනවා අපි බලමු මෙතන 0 එක මුලින්ම click කරාට පස්සේ මොකද්ද මෙතන touch press event කියන එකෙන් එන්නේ කියලා touch press event කියන එකෙන් මෙන්න මේ විදිහට අන්තිමට එන්නේ 0 0 කියන එක ඒක අපි trigger 0 කියන එකටත් ඒක මෙතන 0 නම් අතන අපි 00 තමයි දාගන්න ඕනේ. ඒ විදිහට මම එක පළවෙනි නම්බර් එක ක්ලික් කරාට පස්සේ මෙතන අන්තිමට print කෝඩ් එක දාලා තිනවා 01 කියලා. ඒකට එහෙම වැටලා තින්නේ මෙතන trigger 1 කියන එක තමයි ඒකේ බුවට පස්සේ මෙතනින් call වෙන්නේ. ඒ විදිහට තමයි මෙතන නම්බර් ටික ඔක්කොම call වෙන්නේ. අපි බලමු අන්තිමට කොහොමද කියලා. මෙතන 10න් පස්සේ අපේ ගත්ත ඒවා අපි trigger කියලා අරගෙන තින්නේ කියලා මේ තින්නේ මෙන්න මේ විදියට 10 ID එක 11යි 10යි කියන එක 11යි 10යි කියනකොට අපි මෙතන 10 වෙනි එක නම් තින්නේ 0A කියලා තමයි දෙන්න ඕනේ 11 වෙනි එක නම් තින්නේ මෙතන 0B කියලා තමයි දෙන්න ඕනේ එතකොට අපි මෙතනින් Arduino එකට ගියාට පස්සේ Arduino එකේ හිම ප්‍රශ්නයක් නැහැ අපිට කෙලින්ම trigger C trigger 10 trigger 11 කියලා කෙලින්ම දෙන්න පුළුවන් එතන ප්‍රශ්නයක් නැහැ අපි බලමු එහෙනම් කොහොමද කියලා ඊළඟට අපි දීලා තින්නේ back button එකට කොහොමද code කරලා තින්නේ කියලා back button එකේ code එක තමයි මෙන්න මෙතන තියෙන eleven එක අපි බලමු trigger 11 එකෙන් කොහොමද මෙතන අපි දාගෙන තින්නේ කියලා මේක තමයි trigger 11 එක අපි කලින් විදියටම මෙතනින් s කියලා assign කරගෙන තිනවා අරගේ text එක ඇතුලේ තින
text field එක ඇතුලේ තියෙන value එක මෙතනින් අරගෙන තියෙන මුලින්ම ඊට පස්සේ මම ආපහු එකකින් in කියලා අරගෙන මේ s කියන එකේ length එක මම අරගෙන තියෙනවා l කියලා. ඒ කියන්නේ ඒකේ දිග තමයි අරගෙන තියෙන්නේ මෙතනින් length එකේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතන ආපහු remove කරන්න කියන එක test id එකකින් ඒක remove කරලා ආයෙ s කරන්න කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. මෙන්න මේ l කියන එකෙන් එකක් අඩු කරන්නයි කියලා අපිට හැම නිතරම වෙන්න ඕනේ. මේකේ length එකෙන් එකක් අඩු වෙන එක back button එක එබුවට පස්සේ අපි මේ back button එක දාගෙන තින්නේ සාමාන්‍යයෙන් එකක් මෙතනින් අපි මොකක් හරි number එකක් ඔබලා හදිසි වැරදුනොත් මේ back button එක ඔබලා එකක් අඩු කරගන්න තමයි අපි මේක back button එකක් දාගෙන තින්නේ. ඒක නිසා තමයි අපි මෙතන මේ විදිහට l රින එක කියලා අරගෙන තින්නේ. ඊට පස්සේ ආපහු කියන එක මෙන්න මේ t1 t0 කියන එක ඇතුළට අපි මෙතනින් එකක් අයින් කරපු ඒකේ අදාළ ටික දාන්නේ කියලා තමයි කියන්නේ ෆීල්ඩ් එක ඇතුළට එකක් අඩු කරලා. ඒ විදිහට තමයි මෙතන trigger 11 එකේ වැඩේ වෙන්නේ. අපි බලමු එතකොට මෙන්න මේක ඇතුළට මොකද්ද මේ 0a කියන එකේ, ඒ කියන්නේ 10 වෙනි trigger එක ඇතුළේ මොකද්ද call එක ගන්නකොට වෙන ක්‍රියාවලිය කියලා. call එක ගන්නකොට වෙන ක්‍රියාවලිය මෙතනින් අපි බලමු මෙන්න මේ trigger 10 කියන එකෙන්. මේක ඇතුළත් අපි කලින් වගේම text field එක ඇතුළේ තියෙන එක අරගෙන තිනවා මේ විදිහට s කියලා එක assign කරගෙන තිනවා. ඊට පස්සේ මෙතනින් කියන්නේ අපි සාමාන්‍යයෙන් අපිට මෙතන අපි කෝඩ් කරනකොට බිංදුව කියලා තමයි අපි ටයිප් කරන්නේ අපේ ඩිස්ප්ලේ එකේ. සාමාන්‍ය නම්බර් එකක් ටයිප් කරනකොට මෙන්න මේ බිංදුව 7 8 මේ විදිහට තමයි මුලින්ම අපි පටන් ගන්න අපේ ලංකාවේ නම්බර් විදිහට. මේ විදිහට නම්බර් 10ක් නම්බර් 10ක් මේ විදිහට පටන් ගත්තට පස්සේ අපිට කෝල් එක යන්න නම් මේකේ කෝඩ් කරන්න ඕන විදිහට මෙන්න මේ ධන 94 ඉස්සරහට තියෙන්න ඕන. එතකොට 0 කියන එක ඉස්සරහ තියෙන්න බෑ. ඒක අයින් වෙලා තමයි ඒක වෙන්න ඕනේ. ඒක නිසා තමයි මෙතන remove 0 මේ විදිහට දාගෙන තින්නේ එකක් අඩු කරන්නයි කියලා. මෙන්න මේ එකෙන් කියන්නේ මෙන්න මේ 0 එකෙන් 0 කියන එකෙන් එකක් අඩු කරන්න කියලා. අපි බලමු මෙතන කොහොමද හදාගන්න තින්නේ කියලා අපිට. මේ විදිහට මම පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි අපි නම්බර් ටයිප් කරලා පස්සේ මෙතන පෙන්නන්නේ. මෙතන වරදව වටහා ගන්න එපා. මෙතන 0 කියලා මෙන්න මේක තමයි අපි අතන අර 1 කියන දාල්තින් තැනට මෙතන දාගන්න ඕනේ. මේ බිංදුව කියන්නේ මෙන්න මේ පළවෙනි එක. එතකොට මේ දෙවෙනි නම්බරේ 7 කියන එකට අදාළ එක තමයි මේ 1 කියන එක. ඒ විදිහට බිංදුව ඉඳන් අංක 10ට මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ විදිහට බලාගත්තට පස්සේ අපේ නම්බර් එකෙන් අපි මෙතන remove කියන තැන 9 කියලා දුන්නොතින් මෙන්න මේ 9 තමයි එතකොට එතන අපි හඳුන්වන්නේ. ඒ 9න් පස්සේ මේ 9 කියලා විතරක් දුන්නොතින් එතන මුකුත් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන දාගෙන තියෙන මේ නම්බරේම තියෙනවා. ඊට පස්සේ ආපහු remove කියන තැනින් මම 0 කියලා දුන්නොතින් මෙන්න මේක තමයි 0 කියන එකකින් එන්නේ. 0 කියන එකකින් 0 විතරක් දුන්නොතින් ඒක පස්සේ තියෙන ඔක්කොම මැකිලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන නම්බරයක් නැහැ. ඊට පස්සේ මෙතන ආපෝ රිමෝ මෙන්න මේ විදිහට තමයි අපිට එන්න ඕනේ. ඉස්සරහා බිංදුව අයින් කරගන්නනේ අපිට උමනා වෙලා දෙන්නේ. ඒක නිසා මෙතන අපි දෙන්න ඕනේ මෙන්න මේ 0 කියන එකෙන් එකක් අඩු කරන්නයි කියලා. එකක් අඩු කරන්නයි කියලා තමයි කියලා තින්නේ. ඒ කියන්නේ එතන තියෙන එක අඩු කරන්නයි කියලා එක තමයි මෙතනින් කියලා තියෙන්නේ. එකක් අඩු කරන්නේ නැත්තම් එතන එක කියලා දුන්නේ නැත්තම් මේ විදිහට මෙන්න මේ විදිහට සේරම අයින් කරන එක පිටිපස්සේ තියෙන මෙතන 2 කියලා දුන්නොතින් මෙන්න මේ 7.7 කියන දෙකම අයින් වෙනවා. ඒක තමයි මෙතන තියෙන සරල අදහස. මේ විදිහට තමයි එතන තියෙන්නේ අපි කෝල් එක ගන්නකොට අපි තාඩිය බලමු මෙතන මෙන්න මෙතන අපි AT command මෙතන ස්ටාර්ට් කරලා දිනවා අපි කෝල් එක ගන්න ඕන නිසා. මෙතනින් එක ප්‍රින්ට් කරගෙන ඒකට ඩිලේ එකක් දීලා තියෙනවා. ඒක කනෙක්ට් වෙන්න අපේ සර්වර් එකට ඒ විදිහට කනෙක්ට් වෙන්න 200 ඩිලේ එකක් දීලා තිනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් මං ආපෝ C කියලා අරගෙන මේ C කියන එකට මෙන්න මේ ADD කියන එක ප්ලස් අපේ නම්බර් ඉස්සරහට මෙතන ධන 94 කියන එන්න ඕනේ. ඒක තමයි මම මෙතනින් අරගෙන තින්නේ.
ඊට පස්සේ මෙතන මම ආපෝ S කියන එක මෙතනට එකතු කරලා දිනවා මෙන්න මේ නම් මෙන්න ධන 94න් පස්සේ මෙන්න මේ නම් S කියන එක තමයි අපිට ගන්න ඕනේ ඒක තමයි එතකොට සම්පූර්ණ නම්බරේ විදියට ඉන්නේ මෙතන මම ප්ලස් ප්ලස් කියලා දාගෙන ඒක ඇතුළට මෙන්න මේ S කියන එක දීලා දිනවා අපි S කියලා සයින් ගත්ත එක එතන ඒ විදියට තමයි වෙන්නේ ඊට පස්සේ අපිට කියලා දෙන මෙන්න මෙතනින් print කරන්න කියලා C කියන එක අපි C කියලා ගත්ත මේක සම්පූර්ණ නම්බරේ ඒ විදියට තමයි මෙතන වෙන්නේ ඊට පස්සේ delay එකක් තියන්න කියන මෙන්න මේ විදියට අපි දාලා තියන අගේට ඊට පස්සේ මෙතන A T S කියන්නේ මේක තමයි call එක සාමාන්‍යයෙන් cut වෙන්න අපි දෙන code එක මෙතනින් මේක දුන්නට පස්සේ A T S කියන එක දුන්නට පස්සේ අපිට මේක cut කරගන්න පුළුවන් ඒ විදිහ තමයි display එක අපි code කරගෙන තින්නේ මෙතන අපි design එක කලින් හදාගෙන හැටි කතා කරා කොහොමද හදාගන්නේ කියලා මෙතනින් හදාගන්න තියෙන මෙන්න මේ විදිහට අපිට button එක උඩ click කරලා මේ විදිහට අපිට button දාගන්න පුළුවන් මම දැන් design එක හදාගෙන තියෙන සයි විදිහට දාගන්න හැ ඒ වගේම මෙතන අපිට code කරගන්න පුළුවන් මම කලින් කරා වගේ මෙතන අපි trigger එකට අදාළ එක තමයි මෙතන දෙන්න ඕනේ මෙන්න මේ 7 කියන එකට අපි මෙතන දීලා තියෙන්නේ 0.7 කියන එකට අර පැත්තේ Arduino පැත්තේ trigger 7 එක තමයි මෙතනින් call වෙන්නේ ඒ විදිහට තමයි මෙතන code එකට අනුව එහා පැත්තේ function එක වැඩ කරන්නේ ඒක තමයි අපිට සරලව මෙතනින් අදහස් කරගන්න පුළුවන් මම මෙතන image එක තමයි දාගෙන තියෙන්නේ මේ button එක විදිහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ විදිහට මම image එක අරගෙන තමයි මෙතන සමාදාගෙන තින්නේ එහෙනම් design එක හදාගෙන ඉවරයි design එක හදාගෙන ඉවරලා මේක අපිට chip එකට save කරගන්න ඕනේ chip එකට save කරගන්න කොහොමද කියලා බලමු අපි මෙතන මම යනවා මෙන්න මේ හරි එහෙනම් අපි දැන් බලමු අපේ පැට්‍රියල් එක කොහොමද මෙතන වෙන්නේ කියලා මම මෙතනින් අපේ chip එක අරගෙන තිනවා අපි upload කරගත්ත code එක මේක අපි දා ගන්න ඕනේ මුලින්ම මේ විදියට අරගෙන nested display එකට මෙන්න මේ විදියට දාලා අපි මුලින්ම power දෙන්න ඕනේ අපේ Arduino board එකට මෙතනින් අපි Arduino board එකට මුලින්ම power connect කරන්න ඕනේ මෙතනින් power එක දීපු ගාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක load වෙලා මේක කෙලින්ම 100% වෙලා success කියලා වැටෙනවා දැන් අපේ මේකට display එකට අපේ code එක upload වෙලා ඉවරයි අපි දැන් මේක ගලවන්න ඉස්සෙල්ලා අපි මුලින් power එක අයින් කරගෙන ඉන්න ඕනේ එහෙම කරන්නේ නැත්නම් අපේ display එක damage වෙන්න පුළුවන් power එක අයින් කරේ නැත්නම් මම දැන් මෙතනින් display එකෙන් මගේ chip එක අයින් කරනවා chip එක මේ විදිහට අයින් කළා මම අහෝ මගේ Arduino board එකට power එක දෙනවා මේ විදිහට power එක දුන්නට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ display එකට මෙන්න මේ විදිහට code එක upload වෙලා ලස්සනට display එකේ size එකටම අපේ number ටික ඇවිල්ලා තිනවා අපිට ඕනේ දැන් මේක මේ number ටික ඔබලා අපේ phone එකට call එකක් ගන්න අපි බලමු ඊට ඉස්සෙල්ලා අපි සම්බන්ධ කරගෙන තින්නේ කොහොමද කියලා අපේ GSM එකයි Arduino board එකයි අපි GSM එකට මේ විදිහ තමයි GSM board එක තින්නේ GSM board එකට මම යටින් මේ විදිහට sim එකක් දාගෙන තිනවා මට යවන්න ඕන මේ sim එකෙන් තමයි අපි call සේරම යන්නේ මේ විදිහට sim එක දාගෙන මේ විදිහට මම මුලින්ම මෙතන software serial එකට හදාගෙන තිනවා
ඕනට බලාගන්න පුළුවන් මෙන්න මේ රතු වයර් එකයි දුඹුරු වයර් එකයි මේක අනිත් පැත්තට මෙන්න මේ පැත්තට දෙකට කනෙක්ට් කරනොත් මේ මැද එකයි මේ පැත්ත දෙකයි කනෙක්ට් වුනොදින් මේක මේ අපි දැන් මෙතන සම්බන්ධ කරගෙන software serial එකට මෙතන අනිත් පැත්තට කනෙක්ට් වුනොත් hardware serial එකට තමයි සම්බන්ධ වෙන්නේ අපිට මෙතන software serial එකට සම්බන්ධ කරලා පස්සේ තියෙන වාසිය තමයි මෙතනින් RTX එක මේකට යවා ගන්න පුළුවන් මෙන්න මේ මෙතන තියෙන pin දෙකෙන් ඕන බලා ගන්න පුළුවන් 7 pin එකයි 8 pin එක තමයි මේ විදිහට තියෙන්නේ මේ දෙක ඒ විදිහට අරගත්තට පස්සේ අපි ඒක දෙක සම්බන්ධ කරන්න ඕනේ අපි Arduino board එකේ code එක දුන්නේ 7 pin එකයි 8 pin එක තමයි RTX කරන්නයි කියලා ඒ විදිහට මෙන්න මෙතන මේ වෙන වයර් දෙක මේ විදිහට RX එකටයි TX එකටයි විරුද්ධව සමාන විරුද්ධව මෙතන සම්බන්ධ කරගන්න ඕනේ මෙතන මෙන්න මේ කොළපාට වයරකින් අපේ Arduino board එකට ground එකක් තමයි ගිහිල්ලා තින්නේ ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් ground pin එකකට තමයි ඒක ගිහිල්ලා තින්නේ ඊට පස්සේ මෙන්න මෙතන අපි nested display එකට සම්බන්ධ වෙලා තින්නේ කොහොමද කියලා බැලුවොතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනින් මෙන්න මේ රතු වයරකින් යන්නේ අපේ කෙලින්ම volt pass ඕල් පහට Arduino board එකේ ඒ වගේම කළු වයරකින් යන්නේ අපේ ground එකකට Arduino board එකේ තියෙන ground එකකට තමයි මේකේ මෙන්න මේ nested display එකේ කළු වයරක යන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා නිල් වයර එකයි කහ වයර එකයි නිල් වයර එකයි කහ වයර එකයි අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මෙතන අපි නිල් මේ මෙතන තියෙන විදිහට තියෙන්නේ TX එකට තියෙන්නේ නිල් වයර එක එතකොට RX ට තියෙන්නේ කහ වයර එක එතකොට අපේ මෙන්න මේ නිල් වයර එක TX නිසා Arduino board එකේ RX තමයි මේ නිල් වයරට සම්බන්ධ වෙන්න ඕනේ. කහ වයර එක මෙතන RX නිසා කහ වයර එක Arduino board එකේ සම්බන්ධ වෙන්න ඕනේ TX එකට. ඒ විදිහට තමයි Arduino board එකටයි GSM එකටයි nested display එකටයි මේ තුන සම්බන්ධ වෙන්නේ. අපි එහෙනම් දැන් මෙතන call එකක් අරගන්න මේ විදිහට හදාගමු. මේ තින්නේ මගේ ෆෝන් එක මේකට තමයි මම මේ කෝල් එක ගන්න යන්නේ මම දැන් මෙතන මගේ නම්බර් පෑඩ් එකේ මට ඕනික මම ටයිප් කර ගන්න ඕන විදිහට අපිට මෙතන බෑක් බටන් එකකුත් දීලා තිනවා මෙතන බෑක් බටන් එකත් අපි හදාගත්ත නිසා මෙතන වැරදිලා අපි මොන හරි මේ විදිහට ටයිප් කරෝදින් අපිට ඒ ටික ආපහු මේ විදිහට රිමූව් කරගන්න පුළුවන් බෑක් බටන් එක ඔබලා මම දැන් මට මේ ෆෝන් එකට යවන්න ඕන කෝල් එක අදාළ නම්බරේ මම මෙතනින් ටයිප් කර ගන්නවා මෙතනින් මම ටයිප් කර ගන්නවා අපේ ෆෝන් එකේ තියෙන නම්බරේ මේ විදිහට මේ විදිහට නම්බරේ ටයිප් කරලා මම මෙන්න මේ කෝල් කියන අයිකන් එක මෙතන මම එකපාරක් ටච් කරනවා මේ විදිහට ටච් කරන පස්සේ මෙතන පොඩ්ඩක් ක්‍රියාවලිය වෙලා මේකට කෙලින්ම අපිට බලා ගන්න පුළුවන් කෝල් එක එනවා මෙතන ක්‍රියාවලිය අවසන් වුණාට පස්සේ මෙන්න මේ විදිහට කෝල් එක එනවා අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් අපිට මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ මෙච්චරයි. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මගේ වීඩියෝ එක බැලුවට ඔකටම thanks.